නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. තෙරුවන් සරණයි හැම දිනාටම. අද මම කැමති ඔබත් එක්ක බෙදා ගන්නට ඉතාම වටින කාරණයක් අපේ ජීවිතේට. ඒ තමයි අපි අපේ වැරදි තේරුම් ගැනීම. අපි කවුරුත් පෘථග්ජන පුද්ගලයෝ නම් ඒ හැම කෙනා අතින්ම වැරදි සිද්ධ වෙනවා, අඩුපාඩු සිද්ධ වෙනවා. කයෙන් වෙන්න පුළුවන්, වචනයෙන් වෙන්න පුළුවන්, හිතින් වෙන්නට පුළුවන්. අපි ඕනම කෙනෙක්ගෙන් පොඩි පොඩි අඩුපාඩු, ලොකු ලොකු අඩුපාඩු වෙන්නට පුළුවන්. හැබැයි අපි බොහෝ වෙලාවට ඒ වැරැද්දක්, ඒ අඩුපාඩුවක් අපෙන් වුණහම අපි හැමතිස්සෙම උත්සාහ කරනවා මම ඒ වැරැද්ද කරේ වෙන කෙනෙක් නිසා කියලා. අහවල් කෙනා නිසායි මම ඒ වැරැද්ද කරේ. එහෙම නැත්නම් අහවල් තත්වය නිසා මම ඒ වැරැද්ද කළා කියලා හිතනවා. සහ ඒක සාධාරණීකරන්න උත්සාහ කරනවා හැමතිස්සෙම. ඉතින් ඒ නිසා අපි දකිනවා හුඟක් අය අනිත් අයට දොස් පවරනවා. ඒ වගේම විවිධ විදිහට හරිම ආවේගශීලී විදිහට වැඩ කරනවා. ඉතින් අපි උත්සාහ කරන්නට ඕන අපේ වැරද්ද, මගේ වැරද්ද මොකද්ද කියන එක තේරුම් ගන්නටමයි. අපි හැමෝම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ වැරදි කරනවා. අපේ හැමෝම අතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන්. හැබැයි අපි යම් දවසක යම් වෙලාවක ඒ අඩුපාඩුව, ඒ වැරැද්ද මම කරනවා කියලා තේරුම් ගත්තොත්, මම ඒක පිළිගත්තොත්, මගේ අතින් වැරද්දක් වුණා, මම වැරද්දක් කරා කියලා පිළිගත්තොත්, අවංකවම හදවතින්ම අන්න ඒ වෙලාවේ ඉඳලා අපිට අවස්ථාවක් තියෙනවා ඒ වැරැද්ද නිවැරදි කරගන්න. ඒ නිසා අපි හැමතිස්සෙම අනිත් අයට ඇඟිල්ල දික් කරනවට වඩා අපේ පැත්තටම ඇඟිල්ල දික් කරගන්න උත්සාහ කරමු. දැන් උදාහරණයක් කිව්වොත්, අපේ ඇඟිලි පහක් තියෙනවා අතේ. දැන් මේ ඇඟිලි පහෙන් එක ඇඟිල්ලක් අනිත් අයට දික් කරනකොට බලන්න අපේ පැත්තට ඇඟිලි කොච්චර දික් වෙලා තියෙනවද කියලා. ඉතින් අපි හැමෝම ඒ වගේ අනිත් අයගේ අඩුපාඩු, අනිත් අයගේ වැරදි හොයනවට වඩා, කියනවට වඩා මගේ වැරද්ද මොකද්ද කියලා හොයාගන්න එක අපිට බොහොම වටිනවා. ඒකේ වටිනකම තියෙන්නේ ඒ වෙලාවෙ ඉඳලා අපිට නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන නිසා. බලන්න අඟුලිමාල හාමුදුරුවන් ගැන කතාව. අඟුලිමාල කොයිතරම් නපුරු කෙනෙක් වෙලා හිටියද, කොයිතරම් භයානක රළු පරුස ඡණ්ඩ පුජ්‍යලෙක් වෙලා හිටියද, නමුත් ඒ පුජ්‍යලයා අවසානයේ තමන්ගේ අඩුපාඩුව තේරුම් ගත්ත වෙලාවෙ ඉඳලා ඒ පුජ්‍යලයට අවස්ථාව ලැබුණා සියලු වැරදි නැති කරලා උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නට පවා නේද. ඒ නිසා අපි උත්සාහ කරමු, මගේ මොකද්ද උනේ වැරද්ද, අනිත් අය නිසා නෙමෙයි මම මේ, මගේ වැරද්ද නිසාමයි, මගේම අඩුපාඩුවක් නිසාමයි මම මේ වැරද්ද කරේ කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරමු. වෙන කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම ඒක ඒ පුජ්‍යලයාගේ කර්මයේ බවට පත් වෙනවා. හැබැයි ඒ පුජ්‍යලයාගේ වැරද්ද දැකලා අපි ඒ වැරද්දට ප්‍රතිචාර දක්වන්න ගත්තොත් ඒ මොහොතේ ඉඳලා ඒ කර්මය ඔබටත් බලපානවා. ඔබ ඒ පුජ්‍යලයා විවේචනය කරන්න ගත්තොත් ඔබටත් ඒ කර්මයෙන් ගැලවිල්ලක් නැති වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම මගේ වැරද්ද මොකද්ද, මගේ අඩුපාඩුව මොකද්ද කියලා හදාගන්න උත්සාහ කරමු. එහෙම හදාගෙන අපි අපේ ජීවිතය ලස්සන කරගන්න, අපේ ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් කරගන්නට මේ සංසාරයෙන්, සංසාර දුකින් ගැලවිලා උතුම් නිවන් සුව ලබා ගන්නට, මෙලව ජීවිතයේ මේ ලැබිච්ච ඉතා වටිනා මිනිස් ජීවිතයේ මේ කාලය අපි ප්‍රයෝජනෙට ගමු කියන ආරාධනාව ඔබ හැම දිනාටම ඉදිරිපත් කරමින්, හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. නැවතත් දවසක හමු වෙමු. සාදු සාදු සාදු.